14වෙනිදා ඡන්දේ ඒ වෙනුවෙන් කාටද අපේ ප්‍රථම මනාපය දෙක තුන ලබා දිය යුත්තේ කියන ප්‍රශ්නෙට උත්තර ඔබ හොයනවා. ඒකට අපි උදව් කරනවා අලුත් දිනක් කතා බහේදී. ඉතින් ගාල්ල දිස්ත්‍රික්කයටම අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ අලුත් දිනක් කතා බහේ අද දෙවැනි අඩපයත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වන වෛද්‍ය නිශාන්ත සමරවීර වෛද්‍යතුමනි ආයුබෝවන්. දැන් වෛද්‍යවරයෙක් හැටියට කොච්චර කාලද? අවුරුදු 19ක් විතර සේවා කාලයක් සම්පූර්ණ කරලා තමයි මම ඉවත් වුණේ. හොඳයි. සේවා කාලය තුළ ලැබිච්ච අත්දැකීම්, කරන්න ලැබිච්ච දේවල් ගැන මොකද හිතෙන්නේ? සතුටු වෙනවා. සෑහෙන ජනතාවට මගේ පැත්තෙන් කෙරෙන්න ඕන කාර්යභාරය මම වෛද්‍යවරයෙක් විදිහට සම්පූර්ණ කරමින් තමයි හිටියේ. ඔව්. විශේෂයෙන් මම මුලින්ම පත්වෙමි ලැබෙන උඩුගම. ඒතර දිමින දිසාරෝහල. ගාල්ලේ. ගාල්ලේ. ඊට පස්සේ ඒ මම හිටවේ කාලය තුළ මගේ රෝහල් සංවර්ධන කමිටුවේ ලේකම්වරයා විදිහට වැඩ කරමින් ඒ රෝහල මූලික රෝහල අධ්‍යක්ෂකව උසස් කිරීමේ කාර්යභාරයට සැලකිය යුතු දායකත්වයක් දක්වුවා. ඒක ප්‍රදේශයයි දන්නවා. ඒ වගේම අනිකුත් කරාපිටිය මහමුදිර වගේ රෝහල්වල සැහෙන කාලයක් සේවය කළා. ගාල්ලේමයි ලංකාවේ වෙන පළාත්වල හිටියේ නේ? නෑ, ගාල්ල දිස්ත්‍රික්කේ තමයි. දැන් ජාතික ජනබලවේගින් වෛද්‍ය නිශාන්ත සමරවීර, ඇයි මේ රටේ දේශපාලන දේහයට බෙදකම් කරන්න කල්පනා කළේ? ඇත්තටම අපි සෑහෙන කාලයක් මේ ජීවිත කාලයේ තියෙන සියලු අත්දැකීම් ගත්තම අපිට දැනුණු දේ තමයි අපි වෛද්‍යවරයෙක් විදියට ජනතාව කොච්චර සුවපත් කරන්න උත්සාහ කරත් ක්‍රමය සමාජ ක්‍රමය විසින් ඔවුන් රෝගාතුර බවට පත්වෙනවන මානසිකව කායිකව සමාජීය වශයෙන් ඒ සියල්ල ඇත්තටම තියෙන්නේ හොඳ තැනක නෙමෙයි. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරන වෛද්‍යවරයෙක් විදියට බෙහෙත් ලියලා ප්‍රතිකාර කරන වගේ කාර්යයකට අමතරව ඇත්තටම සමාජයේ සුවපත් කිරීමේ දෙවන්ත කාර්යභාරයක් ඒ දැනුම අවබෝධය පාවිච්චි කරලා කළ හැකිව තියෙනවා කියලා. ඒ වෙනුවෙන් තමයි දැන් දේශපාලනයට අවතීර්ණ වෙලා තියෙන්නේ. දැන් ඔබේ නායකයා අවස්ථා ගණනාවකදී කියනවා මම බලාගෙන ජනාධිපතිවරණ ප්‍රචාර කරලිවල දිසා මේ වර්තමානයේදී අපේ දේශපාලන ක්‍රමය අසාර්ථකයි, ඒක පැරණි. ওই වචන දෙක පාවිච්චි වෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයට ඔබ ඕක සම්බන්ධ කරන්නේ මොන විදිහටද? සෞඛ්‍ය ශාස්ත්‍රය අසාර්ථකද? දේශපාලන ව්‍යාපාරය තුළින් ඒක පැරණිද? දේශපාලනයෙන් සෞඛ්‍යයට යමක් සිද්ධ වුණේම නැද්ද? මොකද්ද ඔබේ අදහස? මෙහෙමයි, සෞඛ්‍ය පද්ධතියක් ගත්තම ඒකේ ප්‍රධානම කාර්යභාරය පැවරෙන්නේ මේ මාර්ගෝපදේශී නායකත්වය කියන එක. ස්ටුවර්ඩ්ෂිප් කියන එක. ඒ කියන්නේ ප්‍රධාන අපි සෞඛ්‍ය පද්ධතියක් කොටස් වලට වෙන් කරගෙන යනකොට සම්පත් ජනනය නේද, ඒ වගේම සේවා සැපයීම, ඒ වගේ වෙන් කරගෙන යනකොට තොරතුරු පද්ධතිය වගේ දේවල් වලට ඒකේ ප්‍රධානම කොටස තියෙන්නේ මාර්ගෝපදේ. ඇත්තට මේක අර පාලනයක් පාලකයෙක් හරි මොකක් හරි කියනවට වඩා මාර්ගෝපදේ මාර්ගෝපදේශී නායකත්වයක් ඕන වෙනවා සෞඛ්‍ය පද්ධතිය වගේ දෙයක් රටක පවත්වගෙන යන. ඒ කියන්නේ ඒක පැවරෙන්නේ දේශපාලනයට. එතකොට තමයි අවසාන සේවා සැපයීමේදී රෝගියාට, ඒ කියන්නේ මහජනතාවට අවශ්‍ය ඖෂධය, එහෙම නැත්නම් ඔපරේෂන් එක මොන හරි ඔය අදාළ කටයුතු කරන්න අවශ්‍ය සියලු පදනම් සකස් කිරීමේ යාන්ත්‍රණේ මෙහෙවන්නේ අර නායකත්වය. එතකොට ඇත්තටම සිද්ධ වෙච්ච දේ තමයි මෙතෙක් කාලයක් පැවති නායකත්වයන් ඔන්නෝය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ අවබෝධයකින් හෝ එහෙම මෙදිහත් වීමක් සිද්ධ වෙලා නැහැ රටේ. එතකොට දැන් 40 ගණන් වල තිබිච්ච මරණ අනුපාතය දැන් වර්තමානයේ අඩු වෙලා. වෛද්‍යවරයෙක් ඔබතුමාලා මුණ ගැහෙන්න යන කාලේ එංගලන්තෙත් නෑ එහෙම අඩු කාලයකින් රෝහලකට යන්න පුළුවන්. වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න පුළුවන්. ඊට පස්සේ සෞඛ්‍ය සඳහා කරලා තියෙන වියදම එන්නේ එන්නේ වැඩි වෙලා තිබෙනවා. ඒක පුද්ගල සෞඛ්‍ය වියදම් වැඩි වෙලා තිබෙනවා. වසංගත රෝග පහක් හයක් ලංකාවේ නැති කරගෙන තියෙනවා. මේ දේශපාලනය තුළ අර ඔබ කියපු නායකත්වයෙන් සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි දෙවුවා. නෑ. ඒවට යම් ගෞරවයක් සහිතවනි මේ කතා කරේ. ඒ කියන්නේ කිසිවක් සිදු නොවු මුකුත්ම සිදුනේ නැහැ කියලා නෙමෙයි අදහස. නමුත් සමස්තයක් ලෙස ගත්තම රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ තියෙන ඕන විසඳිය යුතු මූලිකම ගැටලු ගණනාවක් තවමත් සමාජයට ඉතිරි වෙලා තියෙනවා. එකක් දෙකක් මතක් කරමුකෝ. අපි මෙහෙම ගත්තොත් තවමත් මේ රටේ කිසිවෙකුගේ සෞඛ්‍යයට වග කියන ආයතන ව්‍යුහයක් නෙමෙයි තියෙන්නේ ඇත්තටම සෞඛ්‍ය පද්ධතිය. ඒ කියන්නේ කෙනෙක් රෝගය අපි හිතමු අසනීප තත්යකට ලක් වුණොත් තවම රටේ නැ ආයතන පද්ධතියක් කියන්න කෙනෙක් කාගෙන්ද අහන්නේ, කාටද කියන්නේ? එහෙම නැහැ. ඒ නිසා බොහෝ විට රට තියෙන්නේ සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා, පිවිසීමේ ක්‍රම හරි
අපහසු හෝ අඩුයි. ඒ නිසා තමයි ජනතාව විවිධ ක්‍රම පාවිච්චි කරන සෞඛ්‍ය පද්ධතිය ඇතුළට එන්න. තව ටිකක් ඕක පැහැදිලි කරගමුතු. දැන් ක්ෂණික දුරකථන අංක හඳුන්වලා දීලා තිබුණා වෛද්‍යවරයෙකුගේ මූලික උපදෙස් ගන්න. ඒකද ඔය කියන්නේ? නැත්තම් රෝහලකට ඉක්මනින් යන්න පුළුවන්කම වෛද්‍යවරයෙ මුණ ගැහෙන්න පුළුවන්. ඒකද නැත්තම් වෙන දෙයක්ද ඔය? නෑ. සාමාන්‍ය රටක තියෙන්න ඕන තමන්ට මෙහෙම ගත්තොත් තමන්ට රෝගයක් මොකක් හරි අවශ්‍යතාවයක් තියෙන නැත්නම් සෞඛ්‍ය උපදෙසක් අවශ්‍ය වෙනවා නම් තමන් ගැන දන්න තමන්ගේ තොරතුරු තියෙන තමන්ට වගකීමක් ගන්න පුළුවන් ආයතන විභාගයක් තියෙන්නම ඕන. එතන හරහා තමයි සෞඛ්‍ය පද්ධතිය ඊළඟ පියවරට යාගන්න වෙන්නේ. ඒතොර දැන්ට වෙච්ච දේ තමයි එහිම ආයතන විභාගයක් නැහැ. ඒ නිසා ජනතාව සාමාන්‍ය වශයෙන් කරන්නේ තමන්ගේ හිතවත් අය කවුරු හරි වෛද්‍යවරයෙක් ඉන්නවනම් නැත්නම් කාර්යමණ්ඩලයේ කවුරු හරි ඉන්නවනම් නේද? එහෙම කවුරු හරි ඉන්නවනම් ඒ කෙනාට දුරකථන ඇමතුමක් දීලා තමයි හොයන්නේ මට මෙහෙම රෝගී තත්ත්වයක් තියෙනවා මොකද්ද කරන්න ඕන කියලා. ඒ කියන්නේ අපිට ගොඩනගා ගත යුතු ප්‍රවේශ මාර්ග ගණනාවක් තියෙනවා. අන්නේ ටික ගොඩනගා ගැනීම සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. එතකොට තමයි අර නියාමනය ඒ කියන්නේ නාස්තිය මේ සියල්ල අවම කරගන්න පුළුවන් ක්‍රියාවලියක් හැදෙන්නේ. නැත්තම් ජනතාව විවිධ ඒ කියන්නේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළට එන ක්‍රමයක් නැතිකමත් ඒ වගේම සෞඛ්‍ය පද්ධතිය තුළ තමන්ට ඕන දේ නිසි වෙලාවට කරගන්න බැරිකම විසින් විවිධ තැන්වලට ගමන් කරමින් අනවශ්‍ය රාස්තියාදු මේ සියල්ල වෙමින් තියෙනවා සෞඛ්‍ය පද්ධතිය ඇතුළේ. අන්න ඒක වළක්වා ගන්න අවශ්‍ය යාන්ත්‍රණය ස්ථාපිත වෙලා නැහැ. සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා, රෝහල් පද්ධතියකුත් තියෙනවා, වෛද්‍යවරු ඉන්නෝ, කාර්යමණ්ඩලය ඉන්නෝ, වැඩ කරමින් ඉන්නෝ, ඔවුන් සේවාවන් සපයනවා. එතකොට මොකද කවුරුවක් නිකන් ඉන්නෝ නෙමෙයිනේ. එතකොට ඔබ කියපු අර සංවර්ධනය යම් මට්ටමක වෙලා තියෙනවා. හැබැයි රෝගියා යොමු කර ගැනීම සහ ඒ රෝගියා සෞඛ්‍ය පද්ධතිය තුළ චලනය වෙන ගමන් නැවිගේට් වෙන ආකාරය සම්බන්ධව ලංකාවේ ජනතාවට ඇත්තටම එහෙම ක්‍රමයක් නැහැ. ස්ථාපිත කරන්න අපි සම්පූර්ණ මැදිහත් වෙමින් ඉන්නවා. හරි, මේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්දිල්ලන ජාතික ජනබල වේගයෙන් වෛද්‍ය නිශාන්ත සමරජීව ඔහු සමරවීර ඔහු පාර්ලිමේන්තු යවනවාද නැද්ද කියන කාරණය ගැන මේ අපි ඔබ තීරණය කරමින් ඉන්නේ. දැන් හුඟක් අය මම මේ සෞඛ්‍ය පද්ධතිය ගැනම ඔබෙන් අහන්නේ දැන් පාර්ලිමේන්තු ගිය පහුගිය කාලවල වල අය තමුන්ගේ දන්න හදාරලා තියෙන විෂය ගැන මේ පාර්ලිමේන්තුවේ වැඩිතුරු පෙනී සිටියේ වෙනත් විෂයන් ගැන. දැන් ඔබ වෛද්‍යවරයෙක් හැටියට පාර්ලිමේන්තු ගියොත් ඔබ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව කතා කළ යුතු වෙනවා. ඒ පිළිබඳව තමයි අපි මේ පොඩි පූර්විකාවන් ඔබෙන් ලබා ගන්නේ. දැන් පහුගිය දවස්වල හරියට විශ්වාසය කියන එක බිඳ වැටුණා ડોක්ටර් සෞඛ්‍ය පද්ධතියේ බාල බෙහෙත් කියපුවම මොන්ටිසෝරි දරුවෝ දන්නවා වෙච්ච දේ මොකද්ද කියලා. දැන් බත්පිගානකට බත් ටිකක් එකතු වෙන්න විශාල යාන්ත්‍රණයක් තියෙනවා. බාල බෙහෙත් ලංකාවට එන යාන්ත්‍රණය මේ නෛතික ක්‍රියාවලියේදී දැනට හඳුනාගෙන තිබෙනවද නැත්නම් අල්ලගත්තේ එක තැනක් දෙකක් විතරද? මොකද්ද ඔබේ හැදෑරීම? ඔව් මෙහෙමයි. අපි ගත්තොත් පොදුවේ රටක ඖෂධ නියාමනයේ සම්බන්ධව පූර්ණ බලතල සහිත ආයතන පද්ධතියක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒක ඒ සම්බන්ධව දැනුම තියෙන විද්‍යුතුන් යටතේ පාලනය විය යුතු ආයතන ව්‍යුහයක්. පහුගිය කාලේ පුරාම උනේ රටේ ඒ ඖෂධ සැපයුමේ සැලකිය යුතු කාර්යභාරයක් පොදුවේ ගත්තම ඇමතිවරයා හෝ ඒ අයගේ බලතලත් එක්ක ක්‍රියාත්මක වෙන ව්‍යුහයක් බවට පත් වෙලා තිබුණා. ඉතින් ඔවුන් බොහෝ විට මේ සඳහා ඔය ෂණික මිලදී ගැනීම වගේ යාන්ත්‍රණ ඒ කියන්නේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටතේ ඖෂධ ආනයනය කිරීම කරා යන්නේ නැතුව ඒ වගේම රට තුළ නිෂ්පාදනය කළ හැකි ඖෂධ නිෂ්පාදනය කරගැනීමේ ක්‍රියාවලිය නැවත හරියට පනපවන්නේ නැතුව ඒ කියන්නේ මේ ක්‍රියාවලිය හරහා තමන්ට මුදල් හම්බ කරගැනීමේ යාන්ත්‍රණ දක්වා මේක වෙනස් කරලා තිබුණා. ඒවතියේ පිළිබඳ සම්පූර්ණ අධ්‍යයනයක් අපි කරමින් ඉන්නවා, සහ කරලා තියෙනවා. එතකොට අපේ සෞඛ්‍ය සම්බන්ධව අපේ වෙනම ජාතික ජනබල වේගයේ අර තනි පුජ්‍යලයක විසින් මෙහෙවන ආයතනයක් නෙමෙයි. ඒ සම්බන්ධව විශේෂඥ මණ්ඩලයන් පත් කරමින් තමයි අපි පහුගිය කාලේ පුරාම ජාතික ජනබල වේගයේ මේ සෞඛ්‍ය වැඩපිළිවෙලත් ගොඩනැගුවේ. දැන් ඔබේ බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධ ක්‍රියාවලියට ඒ ඔබේ ඒ කමිටුව දැනට හැදෑරීම් කටයුතු කරමින් ඉන්නවා කරලා තියෙන්නේ. එතකොට අපි ඒ තේරුම්ගත ඒ කියන්නේ ඒ ක්‍රියාවලිය සිදුවීමට අදාළ තැන් පිළිබඳව නිශ්චිත අවධානය යොමු කරලා තියෙනවා.
ඉදිරි ක්‍රියාවලිය ඇතුළේ ඒවා අනිවාර්ය ලෙසම නිවැරදි වෙනවා. මොකද එකක් අපි රට තුල ඖෂධ නිෂ්පාදන විශේෂයෙන්ම සේනක බිබිලි ආර්ථික මේ ඖෂධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඒ සහ ඒක වැඩි දියුණු වෙච්ච ආකාරය අද රටට ගැලපෙන එක එදා තිබිච්ච ආකාරයටත් වඩා සංකීර්ණ යුගයක් නෙමෙයි තියෙන්නේ. එතකොට ඊට ගැලපෙන ලෙස ඒක සංවර්ධනය කරමින් ඊටත් එහා ගියපු ආකාරයක වැඩපිළිවෙලක් අපි සාකච්ඡා කරලා ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඖෂධීය නාමය වෙනුවට වෙළඳ නාමයන් කොච්චර නම් සේනක බිබිලි මහත්තයාව කොච්චර කතා කළාද? ජීවිතේ අතුරුදම් වෙලා මිය ගිය හැටිවත් හොයාගන්න බැරුව නේද? එහෙම තත්ත්වයක් තියෙන එතුමන්ලගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න හදනවා කියන එකත් අහන්න සතුරුයි මේ උදේ පාන්දර. ඔව් අපි නායකතුමා සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කළොත් අනුර කුමාර සනායක ජනාධිපතිතුමාගේ එතුමා සෞඛ්‍ය පිළිබඳව දරපු අදහස් වලදී ඔබට ආකර්ෂණීයම දේ මොකක්ද? නිකන් ඔළුවට වැටිචා මෙහෙම දෙයක්ද ක්‍රියාත්මක කරන්න, එහෙනම් අපිත් මේකට උදව් කරන්න ඕනේ කියලා නිකන් එතුමාගේ ඒ ප්‍රතිපත්තිය සම්බන්ධ ඔබේ හැඟීම් මොකද්ද? ඔව් මම ඇත්තටම සතුටු වෙනවා ඒ වගේ නායකයෙක් එක්ක දිගටම වැඩ කරන්න ලැබීම සම්බන්ධව. හේතුව තමයි විශේෂම සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන සාකච්ඡාවේදී අනුර දිසානායක සහෝදරයාගේ මූලිකම අදහස බවට පත් වෙලා තියෙන්නේ ජනතාව සේවාව සපයා ගැනීමේදී අතින් වියදම් කරන මුදල තමයි ඇත්තටම ලංකාව මේ මට්ටමට ජනතාව දුප්පත් වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා. يعني කොහොමටත් ලෝකේ තියෙන WHO එකේ තියෙන පිළිගැනීම් පවා තියෙන්නේ සමන් අතින් වියදම් කරනවා නම් 20%කට වඩා වැඩි යම් රාජ්‍යයක් ඒ කියන්නේ out of pocket expenditure කියන එක සේවාව සපයා ගැනීමේදී ප්‍රතිකාර සඳහා වියදම් කරනවා නම් ඒ රාජ්‍ය දුප්පත් වෙනවම තමයි. ඒ නිසා සාමාන්‍යයෙන් අපි අපේ රටේ අපි ප්‍රකාශ කරන අපිට නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙනවා නේද? ජනතාව එහෙම කියලා කිව්වත් අපි ඇත්තටම සේවාව සපයා ගැනීමේදී සමස්ත වියදමේ 50%ක් විතරට ආසන්න ප්‍රමාණයක් දරන්නේ සේවාව සපයා ගැනීමේදී. ඔව් පාරිභෝගිකයෝ මේ බෙහෙත් ගන්න අපි. ඔව් ලොකු වියදමක් අතර. එතකොට නිදහස් සෞඛ්‍ය සේවයක්ද අර්ධ නිදහස් සෞඛ්‍ය සේවයක්ද අපිට තියෙන කියලා ප්‍රශ්න තියෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව කියලා කියන්නේ ඇත්තටම පබ්ලික් ෆන්ඩ්ස් වලින් කියන්නේ මහජන අරමුදල් වලින් තමයි මේකට අදාළ සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න අවශ්‍ය වියදම සම්පාදනය කරන්නේ. හරියට නම් ඒක එතකොට මහජනතාව අතින් වියදම් කළ යුතු නැහැ. වෙන තව අනුශාංකනු ගොඩක් තියෙනවා. මම කියන්නේ අතින් වියදම් කළ යුතු නැහැ සැලකිය යුතු ප්‍රමාණය. බොහෝ රටවල්වල 20%ට වඩා අඩුවෙන් ඒ කියන්නේ දියුණු රාජ්‍යවල දියුණු ඒ කියන්නේ ගොඩාක්ම දියුණු සෞඛ්‍ය පද්ධතිය කියන එක ඇතුලේ 20%ට වඩා අඩු ප්‍රතිශතයකින් යන්නේ වියදම පවත්වාගෙන යනවා. අපි ඇත්තටම 50%කට ආසන්න ප්‍රමාණයක තමයි තියන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ WHO එකේ නිර්ණායක අනුවත් අපි කිසිසේත්ම සංවර්ධනය විය නොහැකි මට්ටම දක්වා මේක ගෙනල්ලා තියෙනවා. ඉතින් අනුර සහෝදරයාගේ මූලිකම අදහස තමයි මෙන්න මේ වියදම අඩු කරන්න ඕන. ජනතාව ඇත්තටම භාණ්ඩාගාරයට සල්ලි දීලා බදු වශයෙන් සල්ලි ගෙවලා විවිධයි විවිධ මට්ටමේ බදු ගෙවලා තියෙනවා. ඒ බදු වලින් සෞඛ්‍ය පද්ධතියට මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වෙන් කරපු මුදල තවදුරටත් වැඩි කරන්න වෙලා තියෙනවා. වැඩි කරන්න පුළුවන්. අපි නාස්තිය දූෂණය මේ සියල්ල නතර කරගත්තම ඒ වෙන් කරන මුදලත් දෙගුණයකින් ප්‍රයෝජනෙට ගන්නත් පුළුවන්. ඇත්තටම ගත්තම ඩොලර් රුපියල් බිලියන 300ක්නේ වෙන් කරන්නේ දල වශයෙන් ගත්තොත්. ඒ කියන්නේ ඩොලර් බිලියනක විතර මුදලක් තමයි අපි සෞඛ්‍ය පද්ධතියට වෙන් කරමින් ඉන්නේ. ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ මිලියන 22ක ජනතාවගේ සැබෑ සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන්න. ඒතකොට ඒක අපි ක්‍රමානුකූලව වැඩි කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වැඩි කරනකොට අනිවාර්ය ලෙසම ජනතාවගේ සෞඛ්‍ය වියදම අතින් වියදම් කරන මුදල අනිවාර්ය ලෙස අඩු වෙනවා. ඒක ප්‍රධානම කාරණය. දෙවෙනි එක තමයි ජනතාව සෞඛ්‍ය පද්ධතිය තුළ රස්තියාදු වීමේ ක්‍රමය ගැන. මම හිතන්නේ අපේ අනුර දිසානායක සහෝදරයා බොහෝ සාකච්ඡාවල ඒ කාරණේ මතු කරලා තියෙනවා. සෞඛ්‍ය පද්ධතියට එන්නේත් වෙන මොකක් හරි වැඩකට ගියපු ගමන් පොලේ ආම්බේ තරම් යනන්නේ ඒ වගේ. ඒ කියන්නේ ඇත්තටම ඉලක්ක සහගත ලෙස නෙමෙයි සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ ජනතාව මේ චලනේ වෙන්නේ, නැවිගේට් වෙන්නේ. ඉතින් ඒක වළක්වා ගත්තොත් ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගන්න ඕන. පුජ්‍යල ජීවිතේට වග කියන සෞඛ්‍ය පද්ධතියක අවශ්‍යතාවය තියෙනවා. තවම කාඩ් අර මම කලින් කිව්වා වගේමනේ රෝගයක් වුණොත් අහන්න කෙනෙක් නැහැ. බලන්න මේන සෞඛ්‍ය පද්ධතිය ඇතුළේදී ප්‍රශ්නයක් වුණත් ආයි ඒත් කියන්න කෙනෙකුත් නැති જાති ගැටලුවක ඉන්නවා. වගකීම් සහගත සෞඛ්‍ය පද්ධතියක් හදාගන්න ඕනේ කියලා ඔබ කියනවා. මේ වෙලාවෙත් ડોක්ටර් මේ ලෙඩ නිමවඩු දාලා අලුත් දිනක් මේ සංවාදයේ බලාගෙන ඉන්න අය ඉන්නවා. ලංකාවේ හරියට අසනීප නිසා රාජ්‍යාංශයට සේවයට දෛනිකව වාර්තා කරන්න බැරි අය. පන්ති කාමරවල කන්නඩි දාපේ දරුවෝ ඉන්න වැඩි. පැය භාගයක් හිටගෙන ඉන්න බෑ අවුවේ කලන්ත දාලා වැටෙනවා.
අනික් පැත්තෙන් පළතුරු කඩේකට ගියාට පස්සේ කෙහෙල්කම් ඇවරිද රටේ ඉදිරිකටත් බෙහෙත් ගහලා එහෙම වසවිස මිනිස්සු කන්නේ එන්න එන්න මේ ජනතාව සෞඛ්‍ය අතින් පිරිහෙනකොට ඒක රටේ සංවර්ධනයට තදින් බලපානවා. දැන් අලුත් ආණ්ඩුව තුළ මේ තත්ත්වය වෙනස්කරන්න මොන වගේ ප්‍රතිපත්තියක්ද නායකතුමල්ලා ඔබතුමල්ලා මේ මේ කාරණේ සම්බන්ධව කරන්න හදන්නේ? ඇත්තටම ඉතාම හොඳ තැනක ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න තියෙන්නේ. අපිට ඒ කියන්නේ අපේ 6 වසරේ දරුවෙක්ගේ පෙළ පොතේ තියෙනවා දරුවෙක් ලබා ගත යුතු දරුවෙක් ගැන පෝෂදායී ආහාර වේල මොකද්ද කියලා. සමිත සම්බල ආහාර වේලක් කියන්නේ මොකද්ද කියලා. ඒක තියෙනවා පිඟානින් භාගයක් කාබෝ තියෙන ඕන කාබෝහයිඩ්‍රේට් පිඟානින් භාගය. ඔව්. 50%. එක එක පාට තියෙනවා. එක එක පාට. සහ මස් මාළු විතර එක ප්‍රෝටීන් වලින් කොටසට පිඟානින් පහෙන් එක විතර ප්‍රමාණයක් ප්‍රෝටීන් වලට වෙන් කරන්න ඕන. හැබැයි අපේ රටේ අර රටවට මූද තියෙන 8 ගුණයක මූදා. මාළු සම්පත බහුලම මූදු තටාකයක් අපිට තියෙනවා. ගංගා 32ක් නේ. ඔව්. මේ මූදට වැටෙන රටක්. ඉතින් එහෙම තියෙන රටක අපිට තාම බැරි වෙලා තියෙනවා පිඟානට අඩුම ගානේ අර පෙළ පොතේ එහෙම ඉගෙන ගන්න දරුවගේ පිඟානට අපිට දී ගන්න බැරි වෙලා තියෙනවා ඒ අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය. අල වර්ග පලා වර්ග 100 ගාණක්. 100 ගාණක් හොඳට වැවෙන රටක්. ඕනම දෙයක් ආහාරයක් ඇත්තටම බවා ගන්න බැරි දෙයක් නැති තරම් තියෙන රාජ්‍යයක් නේ. නායකයා දැන් ගමේ කෙනෙක්. ඉතින් අපි ඉතින් අපි දැන් මේ මූලාරම්භයක් සපය ගනිමින් ඉන්නවා ඔන්නය පෝෂදායි ආහාර වේල ජනතාවට ලබා දෙන්න. ඒක ලබා ගන්න පුළුවන් වෙච්ච දවසල මේ ලෙඩ රෝග වලින් 50%ක් ඉබේම අඩු වෙනවා. ඇත්තටම තියෙන්නේ අපි හරි ආහාර වේලක් ගන්න බෑ මේ රටේ. ඒ කියන්නේ ඇත්තටම ඔය කියන ඔය 6 වසරේ දරුවගේ පොතේ තියෙන ආහාර පිඟානට ඒ හරියන විදියට නම් දරුවා කෑම කන්නේ දෙමව්පියන්ට ලක්ෂ එකහමාරක් දෙකක් ඕන ආහාර වලට විතරක්. දැන් තියෙන විදියට එන අපිට ආහාර වියදම අඩු කරන්න වෙනවා. ආහාර සැපයම වැඩි කරන්න වෙනවා. ඒ වගේම ආහාර ඒ ආහාර පරිභෝජනය කිරීමේදී යම් දැනුමක් අවබෝධයක් හදලා දෙන්න ඕන. කෑ කන්න ඕන මොකද්ද මොන જાතියෙන්ද එහෙම කියලා. ඒතර සම්පූර්ණ වැඩපිළිවෙලක් සඳහා යොමු කරගත යුතුව තියෙනවා. මම කතා කරේ ආහාර සඳහා ප්‍රශ්නේදී. ඒ කියන්නේ ගොඩ නැගිය යුතු සමාජ සම්බන්ධතා රාශියක් තියෙනවා. අර සියල්ල සෞඛ්‍ය ඉලක්ක සහිතව ගොඩනගන්න. අන්න ඔන්න ඔතනදී වෛද්‍යතුමනි දැන් නැවත මම මේ අහන්නේ මේ සෞඛ්‍ය සාකච්ඡාවක් නෙවෙයි. ඔබ පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේවා ගැන කතා කළ යුතුයි. කතා කරන කෙනෙක්ද කියලා අපිට මෙතනින් තහවුරු කරගන්නට ඕනේ. ඒ නිසා මේ අහන්නේ කඩේකට ගිහිල්ලා මුං ඇට ටිකක් කවු ටිකක් ගත්තාම දිලිසෙනවා. පොලිස් කරා වගේ. ගුල්ලේ කහලකවත් නැහැ. කෙහෙල් කනක් ගත්තාම මුළු කෙහෙල් කන උඩ ඉඳලා පහළටම කහපාටයි. අපිට හොඳටම පේනවා මේ වස විස දාලා. ඒ කියන්නේ ආහාර ත්‍රස්තවාදයක් ડોක්ටර් ලංකාවේ ක්‍රියාත්මකයි. මිනිස්සු පන්න පිටින් ඝාතනය කරන තැනකට පත් වෙනවා. ඒ තරම් නීතියක් රටේ නැද්ද? අතරමැදියෝද මිනිස්සුයෝ ඒ තමා. එයා ජීවත් වෙන්නට. නමුත් එක පැත්තකින් මංකොල්ලයක් කරනවා මේ මිනිසුන්ගේ නිෂ්පාදනවල. තුට්ටු දෙකට මිලදී අරගෙන අනිත් පැත්තෙන් වසවිස මිනිසුන්ට කවනවා. ටිකක් සැරට මේ ගැන කතා කරන නායකයාගේ සෙවණේ ඉන්න ජාතික ජනබලවේගයේ ඔබ ડોක්ටර් මොකද්ද මේ සම්බන්ධව රටට කරන්න හදන්නේ පාර්ලිමේන්තු ගියොත්? අනිවාර්යයෙන්ම අපි මේ ඒ කියන්නේ මූලික අධ්‍යයන කීපයක් තියෙනවා අපිට. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විදියට නේ ආණ්ඩුව විදියට මෙදිහත් වෙලා සම්පාදනය කරගන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ අර ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ පනපෝණක පළවෙනිම වැඩක් බවට පත් වෙලා තියෙනවා. ඒතරම අපි අපේ කාර්යභාරයේ සැලකිත දෙයක් ඒ වෙනුවෙන් මෙන් කරන්න තියෙනවා. ඊළඟට ඒකේ බෙදාහැරීම් යාන්ත්‍රණ හදාගන්න තියෙනවා. දැන් උදාහරණයක් විදියට ගත්තම සැලකිත ආහාර ප්‍රමාණයක් විනාශ වෙමින් තියෙනවා. මේ සමහරලාට වෙළඳපොළෙන් එළියට දාගන්න බැරුව 30%ක් 40%ක් නාස්ති වෙනවා ලංකාවේ. නාස්ති වෙනවා. අපි තමයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් අපි කොච්චර අලින්ට කන්න දානවද කියලා නගරාධිපතිතුමා උජාරුවෙන් කතා කරලා අපි වැඩසටහනකට කියනවා මේ වෙනත් වැඩසටහනකට අපි අලින්ටත් කන්න දෙනවා කියලා. අලින්ටත් දෙන්න ඕනේ. නමුත් මෙහෙම ආහාර නාස්ති කරන්න බෑනේ. හැබැයි අපි තවමත් ක්‍රමයක් හදාගෙන නැහැ ඒ දඹුල්ලේ ඉඳලා මේ ගාල්ලට අර රැටෙන කෝච්චියක පටවල ආහාර ටික එවන්න. අන්න හරි. එයා ආහාර ටික එවන්න. එතකොට අපි සූදානම් කරමින් ඉන්නවා. අපි සාකච්ඡා කරලා තියෙනවා ගාල්ල විශේෂ මේ සම්බන්ධ වෙන විද්වතුන් උගතුන් ඒ ප්‍රජාව එකතු කරලා කෘෂිකර්මයට සම්බන්ධ බොහෝ පිරිස එකතු කරලා අර ප්‍රවාහණයට සම්බන්ධ පිරිස එකතු කරලා අපි සාකච්ඡා දැනටත් කටයුතු කරලා තියෙන්නේ ගාල්ලේ ප්‍රධාන ස්ථානයක් නිර්මාණය කරනවා. එතකොට උදුම්රිය ප්‍රවේශ හරහා ඒකට ආහාර ටික ගෙන. එතකොට වෙනද නුවර ගිහිල්ලා ආහාර ගෙන ලොරිය අපි ගාල්ලේ ඉඳලා නිලුවට යවන්න අපිට පහසුයි. ඒ කියන්නේ එතකොට ඒ ජනතාවට ඒ ආහාර ටික බෙදෙනවා. එතකොට ඒක අඩු මිලටත් එනවා.
අර මිලෙන්නේ නැතුරු ගොවියට අසාධාරණයක් සිදු වෙන ජනතාවට ආහාර ටිකක් සැපේන මාළු ටික අනිතා සියල්ල සැපේන යාන්ත්‍රණ ගොඩනගන්න තියෙන. ඇත්තටම කිසිම යාන්ත්‍රණයක් නැතුව තමයි දැන් මේ දුවන්නේ. ඔව්. ඒ කියන්නේ ජනතාව තමන්ගේ තියෙන අර තමන්ගේ වුමනාවන් විසින්ම මෙහෙවිලා ආහාර ටිකක් ගෙනල්ලා විකුණලා මොන හරි එහෙම කරනවා මිසක් ඒ කියන්නේ මෙහෙ සැලසුම් සහගත ක්‍රමවේදයක් හරහා අපි කියන්නේ සිස්ටම් එකක් ඩිවලොප් වෙලා නැහැ සංවර්ධනය වෙලා නැහැ ආහාර ටික ජනතාවගේ පිංගාන කරා එන්න. ඉතින් අපිට ඒක වෙනුවෙන් තමයි අපි ඇත්තටම සටන් කරන්නේ. හරි මේ වෛද්‍ය නිශාන්ත සමරවීර ගාල්ල දිස්ත්‍රික්කයෙන් දැන් රටේ පද්ධතිය ගැන ඔබ කතා කළා. හොඳයි. හැබැයි ගාල්ලෙන් පටන් ගන්න ඉපේ. ඒ නිසා ගාල්ලට සෞඛ්‍ය පද්ධතියට තව මොන වගේ දේවල්ද ආණ්ඩුවක් හරහා කරවා ගන්න ඔබ පාලමක් හදන්න හදන්නේ? ඔව් කොහොමටත් මෙහෙමයි. ප්‍රධානම ආකාරය තමයි මම අර කියපු ප්‍රාථමික සෞඛ්‍ය ඒකක. ඒ කියන්නේ ජීවිත හැම පුද්ගලෙක් ගැන දන්න තොරතුරු තියෙන මූලික උමනාවකදී ආමන්ත්‍රණය කරන්න පුළුවන් පහසුකමක් සහිත ආයතන ව්‍යුහයක් ගොඩනැගිය යුතු වෙලා තියෙනවා. ඒතකොට ගාල්ල දිස්ත්‍රික්කයේ අපි විශේෂයෙන් මේ කාර්ය සඳහා සූදානම් කරමින් ඉන්නවා ප්‍රාථමික සෞඛ්‍ය ඒකක ගොඩනගන්න. ඒතකොට මූලික වටේ ගත්තම අපිට ඕන වෙලා තිබ්බා ජනගහනයේ 5000කටවත් අඩුම ගානේ එක සෞඛ්‍ය ඒකකයක් ගොඩනගන්න. ඒ සම්බන්ධීකරණ කටයුතු සම්පූර්ණ කරන්න පුළුවන්. එතන කාර්ය මණ්ඩලය ඉන්නවා. තාක්ෂණික උපකරණ, තොරතුරු තාක්ෂණයට අදාළ සියල්ල කරගන්න. ඒතකොට සමහරට රෝගියාට ඕන වෙන්නේ නැහැ. ජනතාවට ඕන වෙන්නේ නැහැ. හැම දෙයකටම ඉස්පිරිතාලට ගිහිල්ලා තුන්ඩු අරන් එනෝ ඊළඟ දවසේ ගිහිල්ලා වෛද්‍යවරයා හම්බෙලා එනෝ ඊළඟ දවසේ බෙහෙත් ගලියා අරගෙන එහෙම ඕන වෙන්නේ නැහැ. ඒ සියල්ල අර මධ්‍යස්ථානය හරහා කලමනාකරණය කරගන්න. ඉතින් තාක්ෂණයත් ඒකට උවමනයි. උවමනයි අනිවාර්යයි. අපි අර රට ඩිජිටල් කරන ක්‍රියාවලියට ලක් කරන ගමන් ඒකත් මේක ඇතුලේ අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි එහෙම ඒකක පුළුල් කරන්න බලාපොරොත්තු වෙන ඒ වෙනුවෙන් හැබැයි මේ සියල්ල එකසරේ කරගන්න බැරි කමක් අපිට මේ ආර්ථික තත්ත්වයට තියෙන නිසා. නමුත් සැලැස්ම තියුණා නම් ඒක ලොකු දෙයක්. අපි සැලැස්ම සම්පූර්ණයෙන් සකස් කරමින් ඉන්නවා කරලා තියෙන්නේ. දිස්ත්‍රික්කයට අදාළ සැලසුම් අපි සකස් කරලා තියෙන්නේ. මම මොකද ජාතික විද්‍යා සංවිධානයේ සභාපතිවරයා විදිහට තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනයට සම්බන්ධ වෙන්නේ. අන්න ඒකේ මොනවද කරන්නේ පොඩ්ඩක් ඒකත් වාක්‍යයක එකතු කරගෙන යමු. හරි. ජාතික විද්‍යා සංවිධානය මැදිහත් වුණා මේ රටේ ඉන්න උගත් බුද්ධිමත් අපේ සහ ප්‍රවීණ හැකියාවන්තයි සහිත සමහර අය ඉන්නෝ විශේෂ උපාධි නෙවෙයි නමුත් ඔවුන්ගේ නිපුණතාවයන් ඔවුන්ගේ අධ්‍යක්ෂීම් කලපුරුද්ද දැකපුරුද්ද පළපුරුද්ද නේද පළපුරුද්ද විශේෂ. එතකොට අපි සියලු කණ්ඩායම් මේ ජාතික ජන බලවේගයත් එක්ක සම්බන්ධීකරණයකට ලක් කරා. එයාලගේ දැනුම අවබෝධය ඒ සියල්ල අපි අරගෙන තියෙනවා ජාතික ජන බලවේගයේ මේ මේ අර ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පූර්ණ කරන්න. ඒකෙත් ඇත්තරම තියෙන්නේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ මේ එක පුජ්‍යලයේ එහෙම නැත්නම් නායකයාගේ තවකාගේ හරි අපේ හරි ඔළුවල පැලවෙච්ච අදහස් ලියලා නෙමෙයි. ඒව ඇත්තටම මහජන අදහස් එකතු කරමින් ඒ අදහස් සම්පීඩනය කළ විශ්ලේෂණ ගොඩනගපු ප්‍රතිපත්ති මාලාවක් තමයි අපේ ප්‍රතිපත්ති මාලාව. ඒකත් විශේෂයක්. ඒක සාමාන්‍ය හැම වුණේ නෑ ලංකාවේ කවදාවත්. ඉතින් මමත් ඒ නිසාම තමයි මට ඒ දියම් අධ්‍යක්ීමක් අදහසක් තියෙනවා. අපි ගාල්ල ඇතුළත අර ක්‍රියාවලියේ සැලැස්ම සම්පූර්ණයෙන් සකස් කරලා දෙනවා ආරම්භයක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රමාණය පුළුල් කරන්න. හේතුව තමයි සමහර ආසනවල ගත්තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ජනගහනය ඉන්නවා ලක්ෂයකට කිට්ටු වෙන්නේ. තව සමහරකට ඉන්නේ 20000යි. අර අර ලක්ෂයක විතර ජන සමාජයක් අර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් කරා මෙහෙයනවා. ඒ වෛද්‍යවරු සමහරලාට ඉන්නේ එක්කෙනයි දෙන්නයි. පොඩි කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඒ කොහොමවත්ම අර සේවා සපයන්න බෑ. ඔවුන් දිවා රාත්‍රී පැය 24 නැතුව වැඩ කරත් ඒ සේවාව සම්පූර්ණ කරන්න බෑ. ඒ නිසා අපි මූලික පියවර විදියට ඒ ප්‍රමාණය දෙගුණ කරමින් යම් ක්‍රියාවලියක් ආරම්භ කරමින් කරන්න කටයුතු සූදානම් කරගෙන යනවා. මොකද මේ රටේ තියෙන ආර්ථිකය මේ ඔක්කොම බලපානවා. ඒ සියල්ලත් එක්ක තමයි එකට කලමනාකරණය කරන්න. හරි. අවසන් විනාඩි 4 තුල ප්‍රශ්න දෙකක් මට ඔබෙන් අහන්න හිතෙනවා. ඔබ වෛද්‍යවරයෙක් නිසා පළවෙනි කාරණේ දැන් මේ රජයේ බලයට පත් වුණාට පස්සේ ජනාධිපතිතුමා එහෙම උද්ඝෝෂණ වැඩවර්ජන හර්තාල අරවම ටිකක් අඩු වෙලානේ කියලා සමහරු මතපල කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජන හරියට බහුලව සිද්ධ වුණා. සමහර දේවල් ඉතාම සාධාරණයි. සමහර උද්ඝෝෂණ ඉතාම අසාධාරණයි. ලෙඩ්ඩු ඇපේට තියලා මේ ඉල්ලින් දිනා ගන්න හදපු අවස්ථාව අපි ඕන තරම් දැක්කා. සිද්ධිය නෙමෙයි වැදගත් වෙන්නේ. ප්‍රශ්නේ නෙමෙයි. ඔබ වෛද්‍යවරයෙක් හැටියට සෞඛ්‍ය පද්ධතියට හොඳ ආචාර ධර්ම පද්ධතියක් ඕන දෙයට උද්ඝෝෂණ කරන්න ඉල්ලීම් දිනා ගන්න පියවර අනුගමනය කරලා බැරිම නම් වැඩ වර්ජනයකට යන්න වෛද්‍යවරුන්ට හෙද හෙදි කාර්ය මණ්ඩලයට රෝගීන්ට රටේ ජන ආචාර ධර්ම පද්ධතියක පැහැය ගැන හැඩය ගැන ඔබ හිතලා තියෙනවද? ඇත්තටම
ඇත්තටම ආචාර ධර්ම පද්ධතියකටත් වඩා අවශ්‍ය වෙන්නේ ජනතාවට මතුවෙන ප්‍රශ්නයකදී තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම සඳහා තැනක් තියෙනවද කියන එක. ඇත්තටම රටේ ඔය උද්ඝෝෂණ වැඩවර්ජන එහෙම නැත්නම් හරතල් ඔය මොන දේ වුණත් ප්‍රධානම ගැටලුව බවට පත් වුණේ ජනතාවට තමන්ගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තැනක් නැහැ. අහන්න කෙනෙක් නැහැ, කියන්න කෙනෙක් නැහැ, ඉදිරිපත් කරන්න විදියක් නැහැ. සාමාන්‍යයෙන් තමන් ජීවත් වෙන භූමිය මත පදනම්ම ගොඩනැගෙන ප්‍රශ්න තියෙනවනේ මිනිස්සුන්ට. අපි පාරක් නැහැ, ලයිට් එක නැහැ, මොනවා හරි උහුම. ඒ දේවල් පවා අපිට කරන්න උනේ ලියුමක ලියාගෙන ඇමතිවරයා හැම හරි මන්ත්‍රීවරයා හම්බෙන්න ගිහිල්ලා පොලිමේ ඉඳලා මාස ගණන් ඉඳලා දුක් විඳලා තමයි ඇමතිවරයාට බාර දෙන්න. මහජන දිනේ දවසේ ගිහිල්ලා සලකා බලන්න කියලා අහගෙන ඉන්න. අපි ජාතික ජනබලවේගයේ විදිහට මේ වෙනකොට ඒ සියලු ප්ලැට්ෆෝම් හදලා ඉවරයි. ඒ කියන්නේ අපි කොට්ටාස සභා ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. වසමක ජනතාව මුළු කොට්ටාස සභාවට එකතු කරනවා. එකතු කරන තැන තමන්ගේ ප්‍රශ්න ලයිස්තුගත කරගන්නවා. සියලු ප්‍රශ්න ඒ ලයිස්තුගත කරගන්න ප්‍රශ්න ප්‍රයොරිටි, ඒ කියන්නේ ප්‍රමුඛතාවයේ මොකද්ද කියලා ගමේ ජනතාව මොකද ප්‍රශ්න තියෙන කෙනා තමයි ප්‍රශ්න බරපතල ගම දාන්නේ. ඒතර ඒක ප්‍රමුඛතා ලයිස්තු හදාගන්නවා. අන්න එතෙන්ට අපි අපේ රාජ්‍ය සභා මන්ත්‍රීවරයා යවනවා, අපේ ඇමතිවරයා යවනවා. මොකද එතෙන් ජනතාව ඇමතිවරු මන්ත්‍රීවරු පස්සේ යනවා වෙනුවට අපි ජනතාව ඉන්න තැනට යවනවා. ඒ ගිහ එතනින් ප්‍රශ්න ටික විසඳ ගන්න කටයුතු. එතකොට ජනතාවට ප්‍රශ්න කියන්න තැන තියෙනවා නම් කිසි විටක අපි විශ්වාස කරන උද්ඝෝෂණ වැඩ වර්ජන ඕන වෙන්නේ. හරි, ඒකනි ක්‍රමයක් හදනවා. ශාස්ත්‍රඥයෙක් දේශපාලඥයෙක් වෙන්න හදන වෙලාවක් මේ සමරවීර මහත්මයා ගාල්ලෙක්. දැන් ડોක්ටර් අවසාන වශයෙන් අපිට කියන්න දෙවන්ත බලකඳවුරු තුනෙන් දෙකක බලයක් ගත්තු බලකඳවුරු අපි වැටෙන්නේ නැහැ කියපෝයි වැටුණා. එතකොට NPP එකේ අනාගතය ගැනත් ඒව ටිකක් හිතන්නට ඕනේ. අපි වෙන්න කියනවා නෙමෙයි. නමුත් ඒ NPP එකේ ජාතික ජනබලවේගයේ දේශපාලන බල දේහයට අනතුරක් ආන්තරාවක් නොවේ ඉදිරියට පවත්වාගෙන යන්න ඔබ කරන යෝජනාව මොකක්ද ඉදිරියට? ඔව්, අපි අනිවාර්යයෙන්ම අපේ යෝජනාවත් අපේ ක්‍රියාමාර්ගයත් තමයි හැම විටම ජනතාවත් එක්ක බද්ධ වෙච්ච යාන්ත්‍රණ ක්‍රියාත්මක කරන එක. ඒ කියන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ටික ඒ මුහුණ දෙන ඒ ප්‍රශ්න ටික විසඳා ගැනීම සඳහාම සැකසුණු යාන්ත්‍රණ තියෙනවා. ජනතාවට තමන්ගේ ප්‍රශ්න විසඳෙනවා නම් අය වෙන දේශපාලන ආකාරයක් ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි අපි ඔය කොට්ටාස සභා ක්‍රමයත් ඒ වගේම සමාජ පද්ධතීන් වල මතුවෙන ගැටලු විසඳා ගැනීම සඳහා ඒ සඳහා දැනුම තියෙන අවබෝධය තියෙන සියලු කණ්ඩායම් මේකට ඒකාබද්ධ කරමින් අර ජනතාවගේ ගැටලුයි මේ ප්‍රවීණයන්ගේ බුද්ධිමතුන් විද්වතුන්ගේ දැනුමයි මේ සංකලනය කරමින් අපි කරන්නේ නායකත්වය දෙන එක. අඬු දිසානායක සහෝදරයා ඇතුළු අපි හරින සහෝදරිය හරි අපි ඇතුළුව සමස්ත අපේ කණ්ඩායම කරන්නේම අන්නේ දැනුම අවබෝධය තියෙන ප්‍රජාවට නායකත්වය දෙන එක සහ ඒ ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන ජනතාවට ඒවා විසඳ ගන්න අවශ්‍ය නායකත්වය දෙන එක. හරි, කාරණේ පැහැදිලි. ඉතින් දැන් ගාල්ලේ කීර්තිමත් වෛද්‍යවරයෙක්, ගාල්ලෙන් කීර්තිමත් දේශපාලඥයෙක් කළ යුතුද නැද්ද කියන කාරණය ඔබට බාරයි. ඉතින් බොහොම ස්තුතියි. අපි සුබ පතනවා ජාතික ජනබලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්දිල්ලල පාර්ලිමේන්තුවට යන්න බලාපොරොත්තු වෙන වෛද්‍ය නිශාන්ත සමරවීර අපේ සුපැත. හොඳයි, එහෙමනම් අලුත් දිනක් කතාබහ අපි නිමාවට පත් කරනවා. ජාතික නාලිකාව සමග ඉන්න අපි නැවත හමු වෙමු. ආයුබෝවන්.